අපි දැන් එහෙනම් ආයෙත් යමු add student කියන එකට. දැන් ඒකනේ implement කරන්න ඕනේ අපි. add student කියන component එකේ තමයි දැන් අපි ඉන්නේ. දැන් මම මුලින්ම අපි මොකද්ද කරගත්තේ? HTML form එකක් හදාගත්තා. ඒකේ input fields තුනක් හදාගත්තා. name එකටයි, age එකටයි, gender එකටයි. දැන් අපි ඒ input fields තුනට අදාළව states තුනක් නැත්තම් variables තුනක් හදාගන්න තමයි යන්නේ. ඒ තුන කොහොමද ඒ ස්ටේට් එකක් හදාගන්නේ කොහොමද නැත්නම් වේරියබල් එකක් ඉනිෂියලයිස් කරගන්නේ කොහොමද කියලා ඔයගලන්ට ඉස්සෙල්ලා රුසුරු කියලා දුන්නා මෙන්න මේ විදිහට const ඊට පස්සේ කොටුව රහන් දාලා ඊට පස්සේ මම දෙනවා මේකට name කියලා name ඊට පස්සේ set name කියලා එකක් දෙනවා set එක විදිහට අපි set name කියන එක use කරලා තමයි අර name කෙනේ ස්ටේට් එකට මොකක් හරි value එකක් assign කරනවා නම් කරන්නේ ඊට පස්සේ මෙහෙම දීලා මම use state කියලා දෙනවා ඊට පස්සේ use gender කියලා. අපි දැන් states තුනක් හදාගෙන ඉවරයි. අපි දැන් web browser එකේ දැන් කොහොමද teacher කෙනෙක් insert කරන්නේ මොනවා හරි student කියන int student name කියන text field එකට මොකක් හරි අපි enter කරනවා. දැන් හිතන්නකෝ රුසිරු කියලා. නෑ රුසිරු නෙමෙයි නිමත්. රුසිරු කැමති නෑ රුසිරු class එකෙන් නෑලු නිමත්. ඊට පස්සේ ඔය වගේ දැන් අපි type කරනකොට ඒ අදාළ input field එකේ ඒ අවස්ථාවෙම ඒ කියන්නේ ඒ රියල් ටයිම් අර අපි හදාගත්තු මෙන්න මෙතන අපි add student.js එකේ හදාගත්තනේ නේම් කියලා ස්ටේට් එක ඒ ස්ටේට් එකට අර value එක assign වෙන්න ඕනේ අර text input එකේ තියෙන අපි බලමු දැන් ඒක කොහොමද කරන්නේ කියලා ඒක අපිට කරන්න පුළුවන් input tag එක ඇතුළට ගිහිල්ලා student name කියන එකේ placeholder එකට පස්සේ මම දෙනවා javascript event එකක් on change කියලා on change කියලා දීලා curly brackets open කරලා ඒ කියන්නේ මේ on change කියන javascript event එකෙන් වෙන්නේ අපි text field එකේ text input field එකේ මොනවා හරි type කරන වාරයක් පාසා අර ඒ කියන්නේ එයා ඒක මේ update කරගන්නවා දැන් මෙතනදී මම කරන්න යන්නේ දැන් මම ඔයගලන්ට කරලාම් පෙන්නන්නම් දැන් මම මෙතන on change කියලා දීලා JavaScript arrow function එකක් හදාගන්නවා මේ විදිහට. මේකේ මෙතන event අපි දැන් JavaScript event එකක් නෙමෙයික. එතකොට මෙතන මම e කියලා දෙනවා. නැත්නම් ඔයාලට event කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනදී මම කරන්නේ මට දැන් මෙතන ඕනේ මම input field එකට දෙන value එක මෙන්න මේ name කියන state එකට assign කරගන්න. ඒක මට පුළුවන් මෙන්න මේ set name කියන set එක පාවිච්චි කරලා කරගන්න මේ විදිහට. set name කියන එක මෙතන දෙනවා. set name කියලා දීලා වරහන් ඇතුලේ මම දෙනවා e.target. දෙයක් මේ කියන්නේ ඇත්තටම මොකද්ද මේ කියලා කියන්නේ يعني මේකෙන් කියන්නේ on change එකෙන් මම කිව්වා අපි type කරන වාරයක් වාරයක් පාසා change වෙනවා එතකොට මොකද්ද change වෙන්න ඕනේ set name මෙන්න මේ function එක execute වෙන්න ඕනේ මේ function එකෙන් මොකද්ද කරන්නේ අපි මෙතන type කරන value එක ඒ කියන්නේ e.target.value කියලා කියන්නේ මේ input field එකේ අපි type කරන value එක. ඒ value එක අපි type කරන වාරයක් වාරයක් පාසා set name කියන function එක හරහා නැත්නම් setter එක හරහා මෙන්න මේ name කියන state එකට assign වෙන්න ඕනේ value එක. අන්න ඒක තමයි සරලවම කිව්වොත් මෙන්න මෙතනින් වෙන්නේ. මම හිතනවා ඔයගලන්ට තේරෙන්න ඇති කියලා නේද රුසුරු. ඔව්. අනිවාර්ය ඒක තමයි වෙන්නේ සරලවම කියන්නේ ඇඩිෂන් කියන්නේ අපිට තව සරල කරන්න යන්නේ නැහැ මම හිතන්නේ සරලම විදිහට කිව්වා. ඒ කියන්නේ අල්තන වෙන්නේ මේ input field එක ගහන ඕනම එකක් අර on change event එකේ මොකද වෙන්නේ අපේ input field එක ගහන text එක copy කරනවා අපේ අර name කියන variable එකට set name කියන function එක use කරනවා. ඒක තමයි ඇත්තම වෙන්නේ. දැන් අනාර දැන් ඒ විදිහටම මම type කරන්න යන්නේ මම type කරන් ටිකක් කම්මැලි කෙනෙක්. රොසිරු දන්නවා ඒ ගැන ගොඩක්. ඒ නිසා මම මේක කොපියක් ගන්නවා වින්නත් යන්නේ ඇහුව ඊට පස්සේ දැන් මෙතන කරන මෙතන කරපු දෙයම තමයි අපි මෙතනත් කරන්නේ හැබැයි මොකද්ද වෙනස් වෙන්න ඕනේ set name නෙමෙයි මොකක්ද අපි දුන්නේ
ඔගලන්ට මෙතන වෙනවා 8 වෙනි ලයින් එකේ ඒජ් එකට අදාළ සෙට් එක විදිහට දීලා තියෙන්නේ සෙට් ඒජ් කියන ෆන්ක්ෂන් එක. එතකොට මම මෙතනදී වෙනස් කරගන්න මේ විදිහට සෙට් ඒජ් කියලා මේ විදිහට සෙට් ඒජ් e.target.value. ඒ විදිහටම මට ආයිත් ඕනේ මොකද්ද චේන්ජ් කරන්න gender කියන එක. එතකොට මම gender කියන input field එකේ මොකක් හරි value එකක් මොකක් හරි type කරොත් ඊට අදාළ value එක මොකද වෙන්නේ? මෙන්න මේ gender කියන state එකට assign වෙනවා. එතකොට gender කියන එකට assign වෙන්න නම් set එක විදිහට මම දීලා තියෙන්නේ set gender කියන function එක. ඒක එතකොට මම copy කරගෙන මෙතන paste කරගන්නවා මේ විදිහට. දැන් අපි ඔක්කොම ටික paste කරගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ දැන් ඔන්න දැන් teacher අර input fields වල අර enter name, enter age, enter gender කියන input field වල values ටිකක් දුන්නා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අදාළ states තුනට අදාළව ඒ අදාළ values assign වෙලා ඉවරයි. දැන් මට මොකක්ද වෙන්න ඕනේ? දැන් වෙන්න ඕනේ ඔයගලන්ට අයිත් web browser එකට ගියාම පේනවා මෙන්න මෙහෙම එකක්. web browser එකට ගියාම දැන් ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද කරගන්න? submit button එක ඔබන්න. එතකොට මොකද්ද වෙන්න ඕනේ? submit button එක click කරපු ගමන් මොකද වෙන්නේ? back end අපි මොකක් හරි back end එකට data ටික යවලා back end එකෙන් මොකද වෙන්නේ? database එකට යනවා. දැන් මට මෙතනදි කරගන්න ඕනේ front end එකේදී web browser එකට ගියාම පේනවා දැන් teacher පුළුවන් values assign කරන්න කවුරුහරි student connect. දැන් student connect values ටික assign කරලා name එකයි age එකයි gender එකයි assign කරාට පස්සේ ආ මොකද්ද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? කිය. යා කරන්නේ submit කරා. මොකද කරන්න? submit කරන්න ඕනේ. submit කරාට පස්සේ ඒ අදාළ data ටික යන්න ඕනේ back end එකට. back end එකෙන් මොකද කරන්නේ? back end එකෙන් යනවා database එකට. හරි. අපි දැන් front end එකේ ඉඳලා back end එකට data ටික pass කරන එක implement කරන්න යමු. අපි ආයෙත් VS code එකට යනවා. හරි. අපි දැන් ඊළඟ step එකට යන්න ඉස්සෙල්ලා පොඩ browser එකට යන්නකෝ. user browser එකට යන්න අපි. ඔව්. browser එකට ගිහිල්ලා දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? දැන් teacher student name, int student name field එකටයි ඔය page තුනට අදාළව data fill කරලා එයා මොකක්ද ඊළඟට කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? submit කරන්න. submit button එක ඔබන්න ඕනේ. submit button එක ගෙබුවාම මොකද වෙන්නේ? front end එකෙන් අපේ ඒ text inputs වලට අදාළ values ටික back end එකට pass වෙනවා. back end එකෙන් මොකද කරන්නේ? අපේ database එකට pass කරනවා. අන්න හරි. ඊට පස්සේ දැන් එතකොට අපි දැන් මෙතනදී කරන්න යන්නේ front end එකේ ඉඳන් back end එකට data pass කරන එක. දැන් ඒකට මම යනවා ආයෙත් VS code එකට. VS code එකට ගිහිල්ලා මම මුලින්ම function එකක් හදා ගන්නවා. submit button එක click කරාම මේ කෝල් වෙන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට function දීලා ඊට පස්සේ මම දෙනවා send data කියලා function name එක. මේ විදිහට දීලා මම දැනට function එක execute වෙනවද බලන්න මම දැනට නිකන් දෙනවා alert එකක්. alert එකක් දීලා මෙතන දෙනවා insert කියලා message එකක් දෙමු. දීලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? අපි අර submit මොකද්ද වෙන්න ඕනේ? අපි submit button එක click කරාම තමයි මෙන්න මේ function එක execute වෙන්න ඕනේ. හරිද? ඒකට මම මේ button එකට එක්ක පුළුවන් අපිට on click එකක් දෙන්න නැත්නම් පුළුවන් මෙන්න මේ form එකේ දෙනවා JavaScript event එකක් on submit කියලා. on submit කියලා දීලා මොකද්ද curly brackets ඇතුලේ අපි අර මෙන්න මේ send data කියන JavaScript function එක මෙතන කෝල් කරනවා මේ විදිහට. හරි. රසිරාට මොන හරි තව කියන්න තියෙනවද මෙතන? මෙතන තව එක දෙයක් වෙන්න ඕනේ. ඒ තමයි අපි ඉස්සෙල්ලා මේක execute කරලෙමු. run කරලෙමු. අපි run කරලෙමු. අතර අර button එක click කරාම alert කියන message එක එනවාද කියලා. මෙතන insert කියන එක center අර කඩින් කරා වගේ ඒක තන insert කියන alert box එක පෙන්වනවා. මේ විදිහට submit button එක click කරාට පස්සේ. හරි. ඔයාලට මොකක් හරි ඔයා කියන්නේ හදුවනේ. ඔව්. මෙතනට අපි අර මේක event එකක් නිසා send data කියන එක අපි අනිවාර්යෙන් මෙතනට event එක pass කරගන්න ඕනේ e කියලා. මොකද අපි මෙතන මේ on submit කියන එක event එකක්. ඒ වගේම මෙතන අර
function එකක් තියෙනවා සෙන්ටර් අර මතකනේ අපේ e.prevent default අපි ඒකත් මෙතනට දී ගන්න ඕනේ e.prevent default ඒකෙන් කරන්නේ ඇත්තටම මේ වගේ දා දැන් සාමාන්‍යයෙන් ඔයගලන්ට මතක ඇති PHP හරි Java Servlet හරි යූස් කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් form එකකින් ඇත්තටම වෙන්නේ අර post method එකෙන් දැම්මම අර අදා ෆයිල් එකට ගිහිල්ලා ඒ ෆයිල් එකෙන් data insert වෙන එකනේ අපිට හැබැයි දැන් මෙතන වෙන්න ඕනේ ඒක නෙමෙයිනේ මෙතන වෙන ෆයිල් එකකට redirect වෙලා එහෙම දෙයක් වෙන්න ඕනේ නැහැ අපිට මෙතන වෙන්න ඕනේ අපි අර submit button එක click කරාම මෙන්න මේ send data කියන function එක ඇතුලේ තියෙන body එක execute වෙන්න ඕනේ අර normal behavior එක අර මොකද්ද يعني submit කරන එකේ normal behavior එක prevent කරන්න තමයි අපි මේ e.prevent default කියන function එක use කරන්නේ JavaScript object එක ඒක අපිට හදා ගන්න පුළුවන් ඉස්සලා අපි බෑක් එන්ඩ් එක හදද්දි ඔයගලන්ට මතකයි අපි මෙන්න මේ විදියට const කියලා දීලා මොකක් හරි new student කියලා මම JavaScript object එකක් හදා ගන්නවා ඒක ඇතුලේ දෙනවා අපේ අර අපි කලින් හදාගත්තු states ටිකේ නම් ටික name එකයි age එකයි මොකද්ද gender එකයි හරි ඔන්න ඔය විදියට අපිට මෙතනදී පොඩි දෙයක් කරන්න පුළුවන් අර ඔයගලන්ට මං ඉස්සෙල්ලා කිව්ව මතකද ෆෝම් එකේදී ඉන්පුට් එකේ ඔයගලන්ට මතකයි on change කියලා JavaScript event එකක් අපි පාවිච්චි කරා. හරිද? ඇත්තටම මේ on change කියන JavaScript event එකෙන් මොකද්ද වෙන්නේ කියලා මං ඔයගලන්ට මෙතනදී පොඩ්ඩක් පෙන්නන්නම් console එකේ print කරලා. මෙතන මං දෙනවා console.log කියලා දීලා අපි මේ හදාගත්තු JavaScript object එක ඒකට දෙනවා. එතකොට මොකද වෙන්නේ console අර submit button එක click කරපු ගමන් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක print වෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකේ තියෙනවානේ දැන් name, age, gender කියලා states තුනක්. අන්නේ states තුනට අදාළ values ඔයාලන්ට console එකේ බලා ගන්න පුළුවන් මේ submit button එක click කරාට පස්සේ. අපි කරලා බලමු. click කරාට පස්සේ. අපි බලමු එහෙනම්. ඔව් ඒක බලමු. අපි ඊට කලින් මේ class කියන ටිකත් class name කියන මේ අර සාමාන්‍ය class name අපි අර තියෙන විදිහට හදාගමු. මේ එතකොට අපිට errors ටික නැති වෙන්න පුළුවන් නැති කර ගන්න පුළුවන්. name එක කරගන්න. ඔයාලට පේනවා අපි දැන් ඉන්නේ මෙතන සෙන්ටර් හද ෆෝම් එකේ මම දැන් ඉන්ස්පෙක්ට් කරන්න. ඊළඟ පොඩක් console එකට යන්න. ඔව් මෙතන මේ ෆෝම් කියන එකයි අපිට මාක් කරලා මිස් වෙලා තියෙනවා. හරි කවුලක් නැහැ. ඒක එහෙම තියමු. අපි ඉන්ටර්නෙට් එකේ බල මේ වෝනින්ග්ස් එක බය වෙන්න දෙවන්න. ඔව් දැන් මම මෙතන දෙන්න නිමල් මොන මම දැන් teacher student main student කෙනෙක්ව ඇඩ් කරනවා. age එක 15යි. මේ ආලවයි ස්ටුඩන්ට් චෙන්ඩ් එක මේ ඊට පස්සේ සබ්මිට් බටන් එක ක්ලික් කරනවා සබ්මිට් බටන් එක ක්ලික් කරාම ඔයාලට පේනවා අතන අර පේනවා ලස්සනට එනවා කන්සෝල් එකේ අර ඔබ්ජෙක්ට් එක එනවා ඒකේ තියෙනවා ඒජ් එක චෙන්ඩ් එක නේම් කියලා ඒ ස්ටේට්ස් තුන හරිද දැන් ඔයාලන්ට බලා ගන්න පුළුවන් ඔව් ඔයාලන්ට දැන් මෙතනදී බලා ගන්න පුළුවන් හරියටම ඔන් චේන්ජ් එකෙන් මොකද්ද වෙන්නේ කියලා රුසිරෝ ඔයා පුළුවන් නම් දැන් වෙනස් කරන්න අර ස්ටුඩන්ට් නේම් කියන එක ඔව් අපි දැන් ස්ටුඩන්ට් නේම් කියන එක මම මෙතන වෙනස් කරන්නම්. හාම. හරි. දැන් මම මේක වෙනස් කරලා මෙතනින් සෙන්ඩ් කරනවා. සෙන්ඩ් කරාට පස්සේ ඔයගලන්ට පේන ඇති මෙතන අලුතෙන් අර ඉස්සලා තිබි නිමල් දැන් කමල් කියලා මෙතන මේ විදිහට අලුත් වැලියු එක print වෙනවා. අලුත් ඔබ්ජෙක්ට් එක. ඔව්. අනේ දැන් ඒ විදිහට print වෙනවා. දැන් එතකොට ඒක ඉවරයි. අපි දැන් එහෙනම් ඒ ටික දැන් ඔයගලන්ට පෙන්වන අපි වන් චේන්ජ් එකෙන් මොකක්ද වෙන්නේ කියලා දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ අපි හදාගත්තු ඔබ්ජෙක්ට් එක මේ new student කියලා ඔබ්ජෙක්ට් එකක් හදාගත්තානේ අපි දැන් කරන්න ඕනේ මේ new student කියන ඔබ්ජෙක්ට් එක back end එකට pass කරන්න